ஆவே ரஸ்வி நமஸ்கார் கிரிமட்ட அவசன யன வரதி மூலதாமே மேகட ஸ்டேபான் கேலா பைபிளே மனுஷ கிட்டியா உவ கல்கால மரண்ண கலி ஓ வச்சனே கியுவா ஏ வச்சனே அல்லகன தமாய் தேவ மாளிகாவ ரஸ்வெண்ட அவசனே தேவியன் மாச தேவ மாளிகாவன்னே கியா அத வரதி பண்ணி விடியா தேனோ ஏகுல பாவிச்சுக்கன வச்சனே கிரியா அத்வினி பரிச்சய அதுல சதே சிட்ட பணா தக்வா நுமுத் உன்வஹன்சேட கிரகයක් கொட நெகுவே சாலமோன்ய எசே உவத் அதின் சேதுவா உ அதின் சேதுவா உ கிரகவல கிரகவல மஹோத்தமயனன் வஹன்சே வாசே நொகரன சேக வாசே கரன்னே அதின் அதப்பு பில்டிங் வல திவேன் மாஸ் வாசே கரன்னே அநாகத வக்த்ரு කියන හැටියට அநாகத வக்த்ரு කියන හැටියට அநாகத வக்த்ரு කෙනෙක් තමයි කියලා තියන්නේ දෙවියන් වාස බිල්ඩින් එකේ වාසය කරන්නේ කවුද අනාගත වක්ත්‍රු එයා ඇයි කිව්වේ මොනවාද කිව්වේ ඒක බලන්න අවශ්‍යයි ඒකට කලින් එයා කියපු ඉතුරු ටික කියමු අනාගත වක්ත්‍රු ස්වර්ගය මාගේ සිංහාසනය පොළව මාගේ පාපුටුව කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩ නගවුද මට නිවසක් හදන්න පුළුවන්ද ඔයගලන්ට මාලිගාවක් හදන්න පුළුවන් මම එච්චර උසයි ආ නොහොත් මාගේ විශ්‍රාම ස්ථානයේ කිමෙක්ද මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද්දේයි මමයි මේ හැම දෙයක් මැදුවේ එනිසා නුඹලා මට කොහමද මාලිගාව හදන්නේ කියලා අනාගත වක්තුත් කියලා දෙනවා අනාගත වක්තු කවුද යා මොනාද කිව්වේ ස්ටේපාන් කියන මනුෂයා ඒ පොඩි කැලලයි කිව්වේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක අපි ඒ අනාගත වස්තුව මොනවද කිව්වේ කියලා බලමු. එසායා ඇට ආවෙනි පරිච්ඡය. එකේ ඉඳලා අතර දක්වා. දැන් එතන අලුත් කිව්ස් මේ කියපු ඒ පද ටිකම මෙතන දිනවා බලන්න. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. අහස මාගේ සිංහාසනය. පොළව මාගේ පාපුඩුවය. පොළව මාගේ පාපුඩුවය ස්ටේපාන් කිව්වා. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? එයා කිව්වා. නොහොත් මාගේ නිවාස ස්ථානය කොතැනද? මේ සියල්ල මාගේ අතින් සාදන ලද්දේය. එසේ මේ සියල්ල සිදුවියයි ස්වාමින් වහන්සේ කියනසේක. එහෙත් යටහත් තුන්වෙනි වචනය. රයිට්. ස්වාමින් වහන්සේ කියන මම මේ දේව මාලිගාව වෙන්නේ නැහැ. මම මෙතන වාසය කරන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන් චර්ච් යන්න ඕනේ. ගෝඩ් එතන නැහැ. දෙවියන් වහන්සේ පූජාව කෙටට ගුණෙක්ව මරනවා බැටළු මල් මරනවා මරලා ඌ මොනවද කරන්නේ? මිනිසෙකු මරන්නෙකු මෙන් වේ. ඌ මරන මිනිසෙකු මරනවා. බැටළු වස්සෙකු පූජා කරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ. ආහාර පූජාවක් ඔප්පු කරන්න ඌරුලේ පුදන්නෙකු මෙන් වේ. කට්ටකු මංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. ඌ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ පූජා කරන ඊට පස්සේ වෙන රූප වලටත් වඳිනවා. උන් වැරදි ජීවිත ජීවත් වුණා. ඒ නිසායි දෙවෙනස් කිව්වේ. නුඹලා මේක හරි ගස්සන්නතු මගේ මාලිගාව හදන්න හිතනෝනේ. ඒ නිසායි ස්වාමීන් වහන්සේ වචන කිව්වේ ඊළඟ වචනය. එසේය. ඔව් තමුන්ගේම මාර්ග තෝරා ගත්තෝය. මට ඇයි මාලිගාව ඕන්නේ? ඇයි කිව්වත්? ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල් වලට ප්‍රිය වේ. මමත් ඔවුන්ට නිසි විපත්ති නියම කොට ඔවුන් බය වන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක් නිසාද? මා හඬ ගැසුවා. මම හඬ ගැසනා එන්න කියලා කිසිවෙක් උත්තර නොදුන්නේ. හැබැයි උත්තර දෙන්නේ. හැබැයි මාලිගාව දෙනවා. කතා කිව්වත් කතා කරන්නේ. එන්න කිව්වත් එන්නේ. ඊට පස්සේ මා කතා කළ විට ඔහු නොඇසුවෝය. ඔහු මාගේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ කර මා කැමති නැති දේ තෝරා ගත්තෝය. මම කැමති නැති දේවල් කරනවා. ඒ නිසායි ස්වාමීන් වහන්සේ කිව්වයි මට මාලිගාව එපා. පැහැදිලි? සද්දෙන් කියනකෝ. පැහැදිලි? මම අම්මා
අපේ අම්මට කැමති නැති හැම දෙයක්ම කරනවා. මගේ සහෝදරයන් සහෝදරින්ට විරුද්ධව ක්‍රියා කරනවා. මගේ අම්මා ගැන වැරදිවල් කතා කරනවා. අම්මව බලන්නේ, අම්මා ළෙඩින් ඉන්න වෙලාව සල්ලි දෙන්නේ, අම්මට උදව් කරන්නේ. නමුත් අම්මට කියන අම්මේ, මම ඔයාට ලස්සන නිවසක් අදාගෙන ඉන්නවා. එතන අම්මා මොනා කියයිද? උඹගේ නිවස මඩ එපා. මම මේ ඇවිල්ලා ඉන්නේ. ඇයි ඉන්නේ නැත්තේ? මගේ නිවසට කැමති නැති නිසාද? නෑ. මගේ ක්‍රියාවල් වැරදි. ක්‍රියාවල් වැරදි නිසා. ඒක නිසා තමයි උන්වහන්සේ එපා කිව්වේ. පගණිකුස්ම තව වචන තියනවා. දෙවියන් වහන්සේ කියනවා, නුඹලගේ උපවාසවල මට වැඩක් නෑ. එනිසා උපවාසෙ ඉන්න නරකයිද? ඇයි උපවාස වැඩක් නැත්තේ? දුප්පත් මිනිස්සුන්ට කණ්ඩ දෙන්නේ. නමුත් මෙයා උපවාස කියනවා. ඒ නිසයි. ඒ වැරද්ද අදාගන්න අවශ්‍යයි. රයිට්. මම මේකට උඟාක් හේතු කාරණාවල් දුන්නා. නමුත් ඒ ගිය සතියේ කියපු දෙයම නැවත කියන එකෙන් කිසිම තේරුමක් නැහැ. අද අපි බලන්න මේ පාඩමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අලුත් ගිවිසුමේ දේව මාලිගාව අනුමත කළාද? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගියාද? එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. ඔක්කොම දැන් කියයි මාලිගාවට යන්න ඕනේ කියලා. යේසුස් වහන්සේ කියාද? රයිට්. යෝවාන් 10:20. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, මම ප්‍රසිද්ධියෙන් ලෝකයාට කතා කෙලිමි. සියලු යුදෙව්වරුන් රැස්වන්නා වූ සිනගෝගවලදී දේවමාලිගාවේදී නිතර ඉගැන්වීමි. මම නිතරම උගන්වවා. මම ටීච් කළේ කොහෙද? දේවමාලිගාව. යේසුස් වහන්සේ කොහෙද මිනිසුන්ට පාඩම් කියලා දුන්නේ? සද්දා වෙන්නේ. කොහෙද? දේවමාලිගාව. යේසුස් වහන්සේම ටීච් කළේ දෙන්නේ. එතන කොහමද දේවමාලිගාට යන්න එපා කියන්නේ? කියවන්න. රහසින් කිසිවක් කතා නොකෙලිමි. මතේ 4:23. තවද යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද, උන්වහන්සේ සිනගෝගවල උගන්වමින් රාජ්‍ය සුභාරංචිය දේශනා කරමින්ද, උන්වහන්සේ දේශනා කළා දේවමාලිගාවේ. යේසුස් වහන්සේ දේවමාලිගාව දේශනා කළාත් අපි දේවමාලිගාව දේශනා කරන්නත් පුළුවන්, අපිට අසන්නත් පුළුවන්නේ. උන්වහන්සේ කවදා දේවමාලිගාවට විරුද්ධ වුණේ? ඊට පස්සේ දේවමාලිගාව දේශනා කළා. සෙනගාතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද, කොයිද සුව කළේ? දේවමාලිගාවේ. ඊට පස්සේ ගලීලයේ මුළුල්ලෙහි ඇවිද්ද සේක. රයිට්. මතේ 9:35. මම වචනවල විතරක් දෙන්නම්. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද, රාජ්‍ය සුභාරංචිය දේශනා කරමින්ද, සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද, සියලු නුවරවලද ගම්වලද ඇවිද සේක. හැම ගමකම හැම නුවරකම ගිහිල්ලා දේවමාලිගාව දේශනා කළා. මතේ 12:9. උන්වහන්සේ එතනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුළු වුණ සේක. උන්වහන්සේ දේවමාලිගාවට ඇතුළු වුණා. කවුදගේ චර්ච් යන්න එපා කිව්වත් යේසුස් වහන්සේ චර්ච් එකට ගියේ. මතේ 13:57. උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ ඔවුන්ගේ සිනගෝගයේදී ඔවුන්ට ඉගැන්වූ සේක. උන්වහන්සේගේ රටට ඇවිල්ලා ඒ දේව මාලිගාව ඉගැන්වුවා. අතරපාලව උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින් සියල්ලන්ගෙන් ප්‍රශංසා ලැබූ සේක. රයිට්. මේ වචනේ තව වැදගත්. 16 වචනය. උන්වහන්සේ තමන් වැඩුණු නුවර වූ නාසරෙට්ට පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස උන්වහන්සේ දේවමාලිගාවට යන එක පුරුද්ද. සතියේ සබත් දවසේ ඉරිදා සෙනසුරාදා සබත් දවසේදී පුරුද්දක් ලෙස යේසුස් වහන්සේ පුරුද්දක් තියන චර්ච් එකට යන එක සිනගෝව ඇතුල්ව කියවන පිණිස නැගිටුණු සේක. උන්වහන්සේ චර්ච් එකේ බයිබලේ කියවුවා. දේවමාලිගාවට උන්වහන්සේ ගියා. මතේ තව වචනයක්. 21 12:16 දක්වා. යේසුස් වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව උන්වහන්සේ දේවමාලිගාව ඕනේ නැත්නම් දෙවෙනස මේක කරන්නේ. දේවමාලිගාවට ඇතුල්ව මාලිගාව විවිකුණමින්ද මාලිගාවේ බඩු වික්කා. ආ මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා උන්වහන්සේ එළවලා මිල මාරු කරන්නන්ගේ මේසද
පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා පෙරලා දමා ඒකවත් චර්ච් එක ඇතුලේ බිස්නස් ඔක්කොම පෙරලා දමලා උන්වහන්සේ කිව්වා අලුත් ගිවිසුමේ මාගේ ගෘහය මාගේ නිවස මාගේ චර්ච් එක යාඥා ගෘහයක් කියලා ඒක යාඥා නිවස කියනු ලබන්නේ ඇයි ලියා තිබේ ඒක ලියලා තියෙනවා නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරති ඔවුන්ට කීසේක ඊට පස්සේ අන්ධයෝද අන්ධයෝද කොරුද දේවමාලිගාවේ උන්වහන්සේ වෙතට ආවෝය ආවා දේවමාලිගාව පිරිසුදුනා හොඳට බලන්න දේවමාලිගාව පිරිසුදුනා දේවමාලිගාව පිරිසුදුනාම අන්ධයන් කුරුන්න ආවා ආ උන්වහන්සේ ඔවුන්ට සුව කළසේක ආස්කම් සිදුනා පිරිසුදුකම ආස්කම් ඇති කළා ආස්කම මොනවද උනේ ඊට පස්සේ එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිද්ගේ පුත්‍රයාට හොසන්නායි කිය කියා දේව මාලිගාවේ මොරගසන දරුවන්ද දැක කිපි ඕ දේව මාලිගාව දිවනාස නමස්කාරය දේව මාලිගාව දිවනාස නමස්කාර කළා ආමෙන් එනිසා යේසුස් වහන්සේ කිසිම තැනක දේව මාලිගාවට යන්න එපා කිව්වේ නෑ උන්වහන්සේ දේව මාලිගාව ගිහිලා උන්වහන්සේ ආස්කම් කළා අපි දේව මාලිගාවට එන මොහොතේ අනිවාර්යයෙන් අපේ ජීවිතේ ආස්කම් සිදු වෙයි අපි සාක්ෂි දරයි අපි උන්වහන්සේ ප්‍රශංසා කරයි ආමෙන් තව නැවත අත්පුල සඳිල උන්වහන්සේ ප්‍රශංසා කරමු හුරබ ශකරදලා බරදලා සිනේලාරියා Liko shakara da la barada la bariaria, Riko shikirian de calaria, Urada la bashakara barada la ria, Nimo shikirian de Samadanagatovat, Swamin was a Swamadanagisita, Manasa Emma Dakma, Aristanitin at the Mayak Shakana, Sutapani Mava Pavichikrana, Miss Senegadini Daskrana. Amen.